ඊයේ මැයි 19 වෙනිදා 2009 මැයි 19 යුද්ධය අවසන් වෙලා හරියටම අවුරුදු 14ක් පිරුණා. යුද්ධය අවසන් වෙනකන් මේ රටේ ජනතාව දැස් දල්වගෙන බලාපොරොත්තුෙන් හිටියා. එක පැත්තකින් අපේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා අනිත් පැත්තෙන් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලු ජාතිකත්වයන් ඒකාබද්ධ වෙලා ජාතික සමගිය ගොඩනැගී කියලා. අපිට මතකයි ඉතිස් අවුරුදු යුද්ධයේ කාලෙදී මේ පාලකයෝ පුන පුනා කියපු දේවල්. එදා නිරන්තරයෙන් කිව්වේ මේ යුද්ධය තමයි රටේ ආර්ථිකයට බාධාව. යුද්ධය අවසන් වෙච්ච වහාම මේ ආර්ථිකය සුකිත මුද්ද ආර්ථිකයක් බවට පත් කරනවා කියලා. නිසා ජනතාව විශාල බලාපොරොත්තු තියාගෙන හිටියා. යුද්ධය අවසන් වුණාට පස්සේ අපේ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස් මට්ටමකට පත් වෙයි කියලා. යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ ඒ බොහෝ ප්‍රදේශ ආණ්ඩුවේ පාලනයට ගත්තට පස්සේ ආණ්ඩුවේ නායකයෝ කිව්වේ ඒ ප්‍රදේශවල දැන් කෘෂිකාර්මික වැඩ කරන්න පුළුවන්, ධීවර කටයුතු ආරම්භ කරන්න පුළුවන්, ඒකෙන් ආර්ථිකය ගොඩනගන්න පුළුවන් කියලා. එදා සිලා වතුර සහල් නැලිය ප්‍රදේශයේ ආණ්ඩුවේ හමුදා යටතට ගත්තට පස්සේ ඒ සහල් නැලියේ වීඑස් වෙන්න පෙන්නමින් ආණ්ඩුව පුරාජීරු ගැහුවා දැන් රට සාලින් සුවම්පෝසිත කරන්න පුළුවන් කියලා. යාපනයේ මාළු මාකට් එකට ගිහිල්ලා ඒ අලුතෙන් අල්ලගත්ත මාළු කූඩ පෙන්න පෙන්න එදා හිටපු දීවර ඇමති රාජිත් සේනාරත්නලා ජනතාවට සිහින මවලා පෙන්නුවා දැන් මුළු රටේම මුහුදේ මාළු ටික අල්ලන්න පුළුවන් රට වටේම සද්දි දීවර සම්පතෙන් අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් කියලා. ස ජනතාව විශාල බලාපොරොත්තුවක් තියාගත්තා යුද්ධය අවසන් වුණාම අපේ ආර්ථිකය ශක්තිමත් වෙයි කියලා. නමුත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 14ක් ගෙවුණා. යුද්ධ කාලේ තිබුණටත් වඩා ආර්ථිකය කඩන් වැටලා බංකොලොත් රටක් බවට පත් වුණා. අද ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රටේ ආර්ථිකය කඩන් වැටිලා තියෙනවා. ඒකින්ම පේනවා පාලකයන්ට මේ රටේ ආර්ථිකය ගොඩනගන්න කිසිදු හැකියාවක් නැහැ. යුද්ධෙට මුවා වෙලා එදා ඒ ප්‍රශ්නේ යට ගහගත්තා. නමුත් දැන් ඇත්ත නොහැකියාව පැහැදිලිව ඔප්පු වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට විශාල බලාපොරොත්තුවක් තිබුණා අපේ රටේ මේ යුද්ධ ඇති කරේ ඇත්තරම පාලකයන්ගේ බලවුමනා වෙනුවෙන්. 48 අපි නිදහස ලබා ගත්තට පස්සේ බලයට පත්වෙච්ච හැම ආණ්ඩුවක්ම බලයට ඒම සඳහා ජාතිවාදී පාවිච්චි කරා. බලය පවත්වගෙන යාම සඳහා ජාතිවාදී ආගම්වාදී පාවිච්චි කරා. හැම ආණ්ඩුවක්ම බලයට එන්නත් බලය පවත්වගෙන යන්නත් ජාතිවාදීයි ආගම්වාදීයි පාවිච්චි කරා. ජනතාවගේ හැඟීම් අවුස්සලා ජනතාව ජාතිකත්ව අනුව බෙදලා ආගම් අනුව බෙදලා විවිධ කල්ලි කණ්ඩායම් හදලා ඒ කල්ලි කණ්ඩායම් හරහා තමන්ගේ දේශපාලන බලය පවත්ව ගත්තා. සස යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ මේ රටේ ශ්‍රී ලාංකීය ජාතිය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ආවා. හැමෝම පාරට බැහැලා ප්‍රීතිගෝසා නැගුවේ රතිඥ පත්තු කර කිරිබත් කෑවේ රටේ ආර්ථිකය ගොඩනගන්නයි විනාශ වෙච්ච අපේ ජාතික සමගිය නැවත ගොඩනගන්නයි. නමුත් අවාසනාව ආර්ථිකය ගොඩනැගුවෙත් නැහැ රටේ ජාතික සමගිය ගොඩනැගුවෙත් නැහැ. ඒ වෙනුවට ආර්ථිකය තව තවත් වලපල්ලට ඇද වැට්ටුවා. ජාතික සමගිය ගොඩනැගීමත් මුළුමනින්ම අපස්සට දැම්මා. අපි එදා දේශපාලන ව්‍යාපාරයක් විදිහට යුද්ධය අවසන් වෙලා හරියටම සතියක් යනකොට ඒ කියන්නේ මැයි මාසේ 26 වෙනිදා අපි එවකට හිටපු ජනාධිපතිවරයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කරා. අපි යෝජනා මාලාව රටටත් ඉදිරිපත් කරා. දැන් යුද්ධය අවසానයි. දැන් දකින දකින පුද්ගලයාව සැක කරලා අවිශ්වාස කරලා මේ ගමන ඉස්සරහට යන්න බෑ. ඒ පරිච්ඡේදය දැන් අවසන් කරලා තියෙන්නේ. අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙලා තියෙන්නේ. අපි දැන් ජාතික සමගිය ගොඩනගන්න වහාම කඩිනම් පියවර ගන්න ඕනේ. ඒ යෝජනා මාලාව අපි තා පැහැදිලි යෝජනා කරා.
රටे ප්‍රමුඛතම ප්‍රශ්නේ බවට යවතැන් වූ ජනතාවගේ ප්‍රශ්නය අරගෙන ඒ ප්‍රශ්නෙට වහා විසඳුම් දෙන්න අතුරුදහන් වූවන් පිළිබඳ වහාම ඒ තොරතුරු සොයා බලලා ඒ අයගේ පවුලේ ඥාතීන්ට ඒ සාධාරණ ඉටු කරන්න ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ වෙලා කාර්ය සාධක බලකායක් ගොඩනගලා වසර දෙකක් කාලයක් සඳහා විනාශ වෙච්ච උතුරු සහ නැගෙනහිර පළාත් ගොඩනැගීම සඳහා වෙච්ච මෙහෙයුමක් කඩිනම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම යුද්ධය නිසා පීඩාවටපත් වෙච්ච සියලු පාර්ශවයන්ගේ හිත් සුවපත් කිරීම සඳහා වෙච්ච සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම වහාම ගොඩනගන. ට්‍රුත් ඇන්ඩ් රිකන්සිලේෂන් කමිෂන් එක වහාම පිහිටවන්න කියලා එදා අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට යෝජනා කරේ යුද්ධය අවසන් වෙලා සතියක් යනකොට. මේ 26 වෙනිදා අපි යෝජනා ඉදිරිපත් කරා. අවුරුදු 14ක් ගෙවුණා සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමක් පිහිටවන්න මේ ආණ්ඩු කිසිවකට හැකියාවක් ලැබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉන්න යහපාලන ආණ්ඩු කාලේ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලත් පොරොන්දු වුණා. ලිඛිතව ඒ ඉදිරිපත් කරපු යෝජනාව එකඟ වුණා. සත්‍ය හා ප්‍රතිසන්දාන කොමිසමක් පිහිටවනවා කියලා. නමුත් අද වෙනකන් ඒක කරගන්න බැරි වුණා. ඊයේ පෙරේදත් අධිකරණ ඇමතිවරයා විදේශ ඇමතිවරයා ඒ දෙන්නම දකුණු අප්‍රිකාවේ ඒ සඳහා වෙච්ච වැඩසටහන සම්බන්ධ වෙලා නැවත පෙරලා ලංකාවට ඇවිල්ලා ඔවුන් කිව්වා සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම පිටවන්න එකඟයි කියලා. නමුත් අවුරුදු 14ක් ගිහිල්ලා තවම ඒ සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම පිටවෙන්නේ නැහැ. දැන් ඇත්තටම පරක්කු වැඩි. එවැනි කොමිසමක අවශ්‍යතාවයේ පැන නැගෙන්නෙම යුද්ධය අවසන් වූ වහාම ඒ යුද්ධය නිසා පීඩාවට පත්වෙච්ච සියලු ජනතාවගේ හිත් සුවපත් කිරීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් තමයි සත්‍ය ප්‍රතිසන්දාන කොමිසම කියන්නේ. නමුත් ඒක දැන් පිහිටවන්නේ නැතුව අවුරුදු 14ක් වෙලා දැන් ප්‍රශ්නේ යල්පැන ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ වෙනුවට ආර්ථිකය ගොඩනගනවා වෙනුවට ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට නැවත දැන් මේ රටේ පාලන බලය හොබවන ආණ්ඩු කරන්නේ නැවත ජාතිවාදී ආගම්වාදී අවසන් ක්‍රියාමාර්ග. අපි දැක්කා පෞගිය දින කීපේ පුරාවට ලංකා විවිධ තැන්වල විවිධ සිදුවීම් ඇති වුණා. ත්‍රිකුණාමලයේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වෙච්ච එක ක්‍රියාමාර්ගයකට තවත් කණ්ඩායමක් විරුද්ධ වීමත් එක්ක එතන යම් ජාතිවාදී ආගම්වාදී ගැටුමක් නිර්මාණය වෙන්න තත්ත්වයක් නිර්මාණය වුණා. ඒ වගේම ජරම් පනාන්දු නැමැති පුද්ගලයෙක් බුදුදහමට අපහාස වෙන ආකාරයට ප්‍රකාශ කරලා ඒ හරහා නැවත ආගම්වාදය ඇවිස්සීලා රටේ ජාතිවාදී ආගම්වාදය නිර්මාණය වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි යුද්ධයෙන් ජීවිත අහිමි වෙච්ච අයව අනුස්මරණය කිරීම උතුරේ වේවා දකුණේ වේවා නැගෙනහිර වේවා ලංකාවේ කවර හෝ තැනක ජීවත් වෙන කවර හෝ පුද්ගලයෙක් යුද්ධයේ හේතුවෙන් මිය ගියා නම් ඒ මිය ගිය අයගේ පවුලේ ඥාතීන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ඥාතීන් අනුස්මරණය කරන්න. ඒ තමන්ගේ ඥාතිය නැති වුණේ තමන්ගේ හිතවතා සමීපතමයාගේ ජීවිතේ නැති වුණේ නිසා ඥාතීන් විදිහට දෙමෝපියන් විදිහට දරුවෝ විදිහට සහෝදරයන් විදිහට ඕනෑම කෙනෙකුට සාධාරණ වෙච්ච යුක්තිගරුක අයිතිවාසිකමක් තියෙනවා ඒ තමන්ගේ ඥාතීන් අනුස්මරණය කරන්න. නමුත් අපි දැක්කා පහුගිය දින කීපය තුළ එවැනි අනුස්මරණය කිරීම වලට ඉඩක් නැහැ. ඒවට විවිධ මැර කණ්ඩායම් ජාතිවාදී කණ්ඩායම් ඇවිල්ලා නැවත ජාතිවාදය අවසන්. ඉතින් අපි දකින්නේ මේ පහුගිය දවස් කීපය තුළ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන ජනතාව ඉන්නේ අද ජීවත් වෙන්න බෑ කර්මාන්ත කඩන් වැටිලා ඉදිකිරීම් නවතර වෙලා තමන්ගේ ආර්ථිකය පවත්වා ගන්න බෑ බඩු මිල වැඩි වෙලා උද්දමනේ වැඩි වෙලා පාංකියා ගන්න ඉන්න බැලු ඉන්න ජනතාව ජීවත් වීමේ අරගලයක නිරත ජනතාව ඒ දෛනික ජීවන ප්‍රශ්නත් එක්ක හැපි හැපි ඉන්න වෙලාවේ නැවත දැනුවත්ව හිතාමතාම කුමන්ත්‍රණකාරී ආකාරයට ජාතිවාදී ආගම්වාදී අවුස්සන සිදුවීම් සිද්ධ වෙනවා. මේක ඉතා පැහැදිලිව දේශපාලන කුමන්ත්‍රණකාරී වැඩක්. අපි දැක්කා 2019 ජනාධිපතිවරණ ආසන්නෙත් මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණා. වඳ කොත්තු වඳ සත්කම් වඳ ඇඳුම් වඳ දොස්තරලා නිර්මාණය කරා. ඒ මතවාදී නිර්මාණය කරලා
ජාතිවාදී ගැටුමක් දක්වා සමාජයේ තල්ලු කරලා අවසානයේදී කූට ප්‍රාප්තිය බවට පත් වුණා පාස්කු ප්‍රහාරය. මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වා. ඔහු ජනාධිපති වුණා. එතනින් පස්සේ වඳ කොත්තුත් නැහැ, වඳ ඇඳුමුත් නැහැ, වඳ දොස්තරලත් නැහැ. ඒකෙන්ම පැහැදිලි වෙනවා ඒවා නිර්මාණය කරපු තත්ත්වයන් කියන එක. සත තමන්ට බලය ගන්න ඕනි වුණාම ඇත්ත ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නැති වුණාම ඉතිහාසය කරා වගේම පාලකයෝ කරන්නේ කුමන්ත්‍රණකාරී විදිහට සමාජයේ විවිධ තැන්වල මේ ආගමික ජාතිවාදී ගැටුම් ඇති කරනවා ගැටුම් නිර්මාණය කරනවා ඒවා බැලූ බැල්මට මතු පිටින් තේරුම් ගන්න අමාරුයි මේක දේශපාලන උමනාවක් මත සිද්ධ වෙන දෙයක් කියලා. හැබැයි හරි පැහැදිලි මේ ගිය පහුගිය සතිය පුරා සතිය ඇතුළත මේ සිදුවීම් දෙක තුනම එකසාරි සිද්ධ වුණේ. ඒකෙම පැහැදිලි දැන් පාලකයෝ උත්සාහ කරනවා මේ ඇත්ත ප්‍රශ්නේ අට ගහලා ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න උඩට ගෙනල්ලා ජනතාව ඒ ප්‍රශ්නත් එක්ක හිර කරන තත්වයකට ගේන්න. ජනතාව ඒව කතා බහ කර කර ඒවත් එක්ක හැපි හැපි එක එක ගොඩවල් වලට බෙදිලා එක එක පුද්ගලයා විවේචනය කරමින් ඒ කුමන්ත්‍රණයේ ගොදුරු බවට පත් වෙනවා. ඒ නිසා අපි තා ඕනෑකමින් මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී ආගම්වාදී කුමන්ත්‍රණ වලට අහු වෙන්න එපා. මේව දේශපාලන මග පෙන්වීම ඇතුලේ ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණකාරී වැඩ. මේ පිටුපස්සේ අනිවාර්යයෙන්ම සැඟවුණු හස්තයන් තියෙනවා. ඉතිහාසය හැමදාම එහෙම තමයි. මේවා නිකන් ඕපපාතිකව ඇති වෙන සිදුවීම් නෙමෙයි. මේ සිදුවීම් නිර්මාණය කිරීම පිටිපස්ස දේශපාලන බලවුමනාවන් තියෙනවා. එනිසා අපි මේ රටේ සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාතිවාදී ආගම්වාදී සිදුවීම් පාවිච්චි කරලා මේ රටේ නැවත ආගම්වාදී ගැටුම් ජාතිවාදී ගැටුම් නිර්මාණය කරන තත්ත්වයට ගෙනියන්න ඉඩ තියන්න එපා. මේ කුමන්ත්‍රණය ලප්තනම ලොප් කරන් මේ ඇති වෙනකොට මේ හඳුනාගැනීමට එරෙහිව නැගී සිටින්. එහෙම නැතුව යම් කිසි කණ්ඩායමක් වැරද්දක් කරාම ඒ වැරද්ද පාවිච්චි කරගෙන දඩමීමා කරගෙන ඒකට ප්‍රතිවිරුද්ධ ගැටුම් හදන්න ගියොත් මෙතන ගැටුම් ගොඩක් නිර්මාණය වෙනවා. ඒක තමයි පාලකයන්ගේ උමනාව. එනිසා ඒකට අහු වෙන්නේ නැතුව මේ රටේ ජාතික සමගිය ගොඩනගන්න ජාතික සමගිය ආරක්ෂා කරන්න මැදිහත් වෙන්න මේ දේශපාලන උමනාව මත සිද්ධ වෙන ජාතිවාදී ආගම්වාදී ගැටුම් වලට අහු වෙන්නේ නැතුව ඒ කුමන්ත්‍රණ වලට අහු වෙන්නේ නැතුව රටේ ජාතික සමගිය ගොඩනැගීමේ දිශාවට මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඒක තමයි අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට හැමදාම පෙනී සිටියේ ඒ ස්ථාවරයේ අද පෙනී සිටින්නේ ඒ ස්ථාවරය කවර හෝ කණ්ඩායමක් තමන්ගේ ආගම පාවිච්චි කරනවා නම් තවත් කණ්ඩායමක තවත් ආගමික මතවාදයක් දරන කණ්ඩායමට අපහාස කරන්න ඒව නිග්‍රහයට පත් කරන්න ඒක මුළුමනින්ම අපි හෙලා දකිනවා. ඒක පුද්ගලයෙක් වෙන්න පුළුවන් පිරිසක් වෙන්න පුළුවන් කණ්ඩායමක් වෙන්න පුළුවන් ඒ කිසි කෙනෙකුටත් අයිතියක් නැහැ තවත් ආගමකට නිග්‍රහ කරන්න පරිභව කරන්න අපහාස කරන්න. ආගම් ඇදහිමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් තියෙනවා. ඕනෑම ආගමක් ඇදහිමේ විශ්වාස කිරීමේ නිදහස ඒක ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. එනිසා විවිධ කණ්ඩායම් වලට ඕන ඕන විදිහට මෙවැනි ප්‍රකාශ සහ මෙවැනි සිදුවීම් සිද්ධ වෙන්න ඉඩ ඇරලා ඒවට අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ ඒවා ඇවිලෙන්න ඇරලා මේ ප්‍රශ්නය තවත් උඩුදුවන්න ඉඩ තියන්න එපා. ඒවා වහාම පාලනය කරන්න රජය මැදිහත් වූ යුතු වෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ මෑත කාලීනව ඇතිවෙච්ච ආගම්වාදී ජාතිවාදී සිදුවීම් හරහා නැවත ජාතිවාදී ආගම්වාදය හරහා ගැටුම් නිර්මාණය වීමේ ඉඩක් තියෙනවා. ඒ කුමන්ත්‍රණයට අහු වෙන්න එපා. ඒ කුමන්ත්‍රණය මේ ඇති වෙන පළවෙනි අවස්ථාවෙන් පරාජය කරමු. අන්නේ සදා එකරාසි වෙලා තේරුම් අරගෙන බුද්ධිමත්ව මේ ජාතිවාදී ආගම්වාදී ප්‍රවණතාවයන් පරාජය කරන්න වහාම මැදිහත් වෙන්න කියලා අපි මේ රටේ ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම යුද්ධ ඉවර වෙලා අවුරුදු 14කට පස්සේ අපි අදටත් අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රට ඇතුලේ ජාතික සමගිය ගොඩනගන්නේ කොහොමද කියන එක ගැන නම් අපි හිතන්නේ අපි ඉතාමත් පසුගාමී තැනක ඉන්නේ. අවුරුදු 30ක යුද්ධයක් පවතිනකොට ඒ යුද්ධය ඉවර වෙලා
අපි කොහොමද සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේම සහෝදරත්වයෙන් එකමුතුකමින් මේ රට අලුත් රටක් බවට ආර්ථිකයෙන් දියුණු වෙච්ච සෑම ජන කොටසකටම සාධාරණව ජීවත් වෙන්න පුළුවන් වෙන රට ගොඩක් රටක් ගොඩනගන්නේ කියන සිහින දැකපු මිනිස්සු අපි. ඒතර ඒ සිහිනය අදටත් බොඹ වෙච්ච සිහිනයක් බවට තමයි පත් වෙලා තිබෙන්නේ. විශේෂයෙන්ම යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ යුද්ධයෙන් බලපෑමට ලක් වෙච්ච කාන්තාවන් විශාල පිරිසක් විශේෂයෙන්ම ගත්තොතින් යුද්ධයට ගිහිල්ලා ආබාධිත වෙච්ච නැත්නම් ජීවිත අහිමි කරගත්තු ඒ යුද සෙබළුන්ගේ පවුල්වල කාන්තාවන් සහ දරුවන් වගේම ඒ යුද්ධයේ පැවතිච්ච ප්‍රදේශවලත් තරුණ වැන්දඹුවන් හැටියට ඒ වගේම ඒ වැන්දඹුවන්ගේ දරුවන් හැටියට මේ රටේ කාන්තාවන් සහ දරුවන් විශාල ප්‍රමාණයක් හවුහරණක් නැති රැකවරණයක් නැති තමන්ගේ ආර්ථිකය තමන් විසින් සපුරාගත යුතු තනිවම ජීවත් වෙන්න වෙන කාන්තා ගෘහමූලික පවුල් බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අද අපි අවුරුදු 14කට පස්සේ නැවත ඔවුන්ගේ තත්ත්වය අපි සොයා බැලුවත් අද වෙනකොටත් ඒ ඉඩමයි තියෙන ලැබිච්ච තමන්ට කියලා රැකියාවක් නැති වෙච්ච තමන් වගා කරගෙන හිටපු ඉඩම්වල ජීවත් වෙන්න බැරි වෙච්ච ගොවිතැන දීවර කර්මාන්තය කියන එකට හරියට තමන්ගේ කාලයේ ශ්‍රමය යොදවලා තමන්ට ආර්ථිකය උපයා ගන්න බැරි වෙච්ච තමන්ගේ දරුවන්ට උගන්න ගන්න බැරි වෙච්ච කාන්තාවන් පිරිසක් දරුවෝ විශාල ප්‍රමාණයක් අවතැන් වෙච්ච අදටත් මේ රට තුල ඉන්නවා. ඉතින් ඒක නිසාම අපි දන්නවා මේ රටේ ආර්ථිකයේ විශාල වශයෙන් ගත්තොත් ඉතින් අපි මේ ආර්ථික අසමානතාවයන්ට මූණ දෙන මේ යුද්ධයේ පීඩාවෙන් අද වෙනතුරුත් ඒකේ පසු බලපෑම් වලට ලක් වෙච්ච පිරිස් ඉන්නවා. නමුත් ආණ්ඩුවේ අවධානය ඒ පිරිසට යොමු වෙලා නැහැ. විශේෂයෙන්ම ඒ පවුල් වල කාන්තාවන් සහ දරුවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැහැ. ජාතික සමගිය ගොඩ නැගුණේ නැහැ. මෙහෙම තියෙන වාතාවරණයක තමයි අපි මේ කතා කරන්නේ මේ ලංකාව ඇතුලේ මේ ජාතික සමගිය ගොඩ නැගීම සඳහා වන අලුත් උපාය මාර්ග මොනවාද කියන එක. හැබැයි ලංකාවේ මේ වෙනකොට පේන තිබෙනවා ඒ හරියටම ඒ ආසන්න දිනවල මේ යුද සැමරුම ජයග්‍රාහී සැමරුම් සමරන මේ ආසන්න කාලය තුල පහුගිය සතියේ නොඑක් විදිහේ ආගමික අන්තවාදයන් නැවත හිසෝසෝමින් තිබෙනවා. ඒ වගේම ආගමික සියලුම වර්ගයේ ආගමික අන්තවාදීන් හැම ආගමකටම හැම ජාතියකටම අදාළ වන අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් නැවත තමන්ගේ බලය තහවුරු කරගෙන මේ දේශපාලන ගේම් එකට උදව් කරන්න මතුවෙමින් තිබෙනවා. ඉතින් ඒ අවදානම අපි දකින නිසාම අපි කියනවා මේක උගුලක්, මේක දේශපාලනික උගුලක්, විශේෂයෙන්ම ආර්ථිකය සකසු මේ රටේ ආර්ථිකය ගොඩනගලා ජාතික සමගිය ගොඩනගලා මේ රටේ ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබන්නට අසමත් වෙච්ච ආණ්ඩුව තමන්ගේ ඒ උපක්‍රමයක් හැටියට තමයි මේ ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් තිබෙන්නේ. මේ රටේ ජනතාවට එකට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් සකස් කරගන්න බැරි වෙච්ච වැඩබැරි ආණ්ඩුව ඒ වැඩබැරිකම හංග ගන්න ජාතිවාදය හා ආගම්වාදය පාවිච්චි කරමින් තිබෙනවා. ඒක නිසා අපි ජනතාවට ඉල්ලා සිටි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අපි සියලු දෙනා ඒක රාශිය වෙලා මේ වැඩබැරි ආණ්ඩුවට එරෙහිව නැගී සිටිනවා මිසක් අපි එකිනෙකා ආගමික වශයෙන් ජාතීන් වශයෙන් අපි එකිනෙකා සතුරු කඳවුරු වලට අහු නොවි ඉන්න අපි වග බලාගත යුතුයි. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා සියලුම සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගෙන් විශේෂයෙන්ම අපේ සහෝදර ජනතාව හැටියට මේ ප්‍රශ්නය මේ අර්බුදය අවබෝධ කරගත්තු ජනතාව හැටියට අපි එකවන්ව නැගී සිටිමු. මේ අන්තවාදයන් මේ මූලධර්මවාදයන් සෑම ආගමකම සෑම ජාතියකම තිබෙන ආගමික සහ ජාතික අන්තවාදයන් මූලධර්මවාදයන් පරාජය කරන්න අපි අවබෝධයෙන් කටයුතු කරමු කියන පණිවිඩය අපි ඉල්ලා හිටිනවා. इतिहास सरदम ये शुद्धे विलावेदी समहार खंडाय वलट उदौदीपय ऋजुसा वक्र उदौदीपय युद्ध समरुम्बलिन मिगतमाय इतिहास सरदम वर्जने कराद आविनत्ते कीन हेतु मम अभी दन्ने नमुत कुमनो हेतु अक्मत ये सिधुवीं दिह बेलुआम मेरटे जनता वट हिनायन एतटम ये युद्ध युद्ध खालिदी ये देवल्ट अपुल्हेलपुआय अद इव समरण इतिहास सरदम पहदिलुम जनटमत्पि श्रेष्ठाधिकरणे नडु कीपयक् यमुकल्लतियनो ये नडु अवस्था कीपयक विभागे लक्करा इदिरी दिन दालतेनो अपि ये संदह मेदियत्वेनो स मेतिवर्णे दिनागनीमे सटन अपि तवत् शक्तिमत् इसरहट गिनियनो
දැන් ආණ්ඩුව ප්‍රාදේශසභා ඡන්ද කල් දාලා ඒ ඡන්ද පවත්වන්න නැතු යනවා පළාත් සභා ඡන්දෙත් විවිධ නීතිමය ගැටලු ඉදිරිපත් කරලා කල් දාලා තියෙනවා පාර්ලිමේන්තුව කියන්නේත් ඇත්තටම විකෘති වෙච්ච පාර්ලිමේන්තුවක් ජනතා මතය නියෝජනය වෙන්නේ නැහැ ජනාධිපතිවරයාත් ජනමතයට විරුද්ධව පත්වෙච්ච ජනාධිපති කෙනෙක් ඒ නිසා මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව පළාත් සභා ප්‍රාදේශසභා මහජනතාවගෙන් ඡන්දයෙන් පත්වේ යුතු ආයතන අද පැහැදිලිව ජනතා මතය අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ නිසා මේක විකෘතියක් මේ තත්ත්වය වහාම වෙනස් කරන්න ඕනි ඒ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම අපි ප්‍රජාතන්ත්‍රවාදය සහ ඡන්දේ දිනා ගැනීම වෙනුවෙන් තවත් ඉදිරි ක්‍රියාමාර්ග ඉස්සරහට ශක්තිමත් වෙ ගෙනියන්න अत्र में पुद्गले आरक्षा क्रीम निमे हई ओह नियोजन करपु मतय एक अभिपेनी सिद्ध आंडु मे करे लाइट बिल वैडिकरण विरुद्ध वेच्च यही सभापतिवर्या बलात्कार इवत्करण हदन उत्साह आरंभ इंदलम विदुल बिल वैडिकरदी ओह एक विरुद्ध उना आंडु करपु दे तमाय කොමිසමෙ අනිත් සමාජිකයන්ව තමන්ටෝන විදිහට මෙල්ල කරගත්තා හිටපොයි වයින් කරා ඊට පස්සේ අලුත් අය පත් කරා සභාපති වයින් කරගන්න බැරි වුණා IMF එකේ යෝජනාව අනුව විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුවට තිබිච්ච බැරියර් එක බාධාව තමයි මේ සභාපතිවරයා ඉතින් දැන් ඔහුව දුරෙන් ඉවත් කරන්න තමයි මේ උත්සාහ කරන්නේ ඉතින් ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ අපි සභාපතිවරයා ඉවත්කරන්න ආණ්ඩුවේ කියන යෝජනාව පරාජය කිරීම සඳහා පෙනී සිටි. මැතිවරණ කොමිසම පේන්නේ නැහැ නේ. මොකද වෙලා තියෙන්නේ? මැතිවරණ කොමිසම තියෙනවා. හැබැයි සක්‍රීයව ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි තත්ත්වේ. ඉතින් මැතිවරණ කොමිසමේ හිටපු සමාජිකාව පෞගේ දවස්වල චාල්ස් මහත්මිය ඉල්ලාසුණා. දැන් එතුමිය ආණ්ඩුකාර ධූරයටපත් වෙනවා. ඉතින් ඒකෙන්ම පැහැදිලි මේ ඉල්ලාසීමයි ආණ්ඩුකාර ධූරයටපත් කිරීමයි දේශපාලන උමනා මත සිද්ධ වෙච්ච එක. ඉතින් කොමිසම ස්වාධීනව ශක්තිමත් ක්‍රියාත්මක වෙනවා කිව්වට ඒක එහෙම නැහැ කියන්න තියෙන ප්‍රබලම සාක්ෂිය සාධකයේ තමයි චාල්ස් මහත්මියගේ ඉල්ලාසීමත් එතුමිය ආණ්ඩුකාර ධූරයට නැවතපත් කිරීමත්. ඒ එක පැහැදිලිව පේනවා ආණ්ඩුවේ උමනාවන් මත බොහෝ දේවල් සිද්ධ වෙනවා කියලා. ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්